සුබ සන්ධ්‍යාවක්. ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමේ ලේඛනවලට ජනපතිගෙන් අත්සන්. ගම අමතක නැති ආණ්ඩුව. අවුරුදු 4 ගමේ සංවර්ධනයට වියදම් කරපු මුදල් ප්‍රමාණය මේ රටේ ඉතිහාසයේ කවුරුවත් වියදම් කළා නැහැ. වැඩි මිලට පාන් අලෙවි කළොත් පාරිභෝගික අධිකාරියෙන් දැඩි පියවර. අකුරැස්සේ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ. පොලිස් නිලධාරීන් වෙතට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපිලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද අත්සන් තැබුවා. මහබැංකු බැඳුම් කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලටයි ජනාධිපතිතුමා මෙසේ අත්සන් තැබුවේ. නීතිපතිවරයා සකස් කරන ලද පිටු 21,000කින් පමණ සමන්විත ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතු වනවා. අදාළ ලිපිලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පරීක්ෂාවට ලක් වූ අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා එම ලිපිලේඛන සහතික කරනු ලැබුවා. එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරීන් වෙත විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කඩිනමින් යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා. වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අමාත්‍යවරුන් ඊයේ දිනේ නොපෙමිණීම පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානියක් බව කතානායක කරු ජයසූරි මහතා පෙන්වා දුන්නා. එවැනි අවස්ථාවල මන්ත්‍රීවරුන් විනයගරුකව හැසිරිය යුතු බවත් මෙම කරුණ පසුගිය අවුරුදු 4 සෑම විටම මතක් කිරීමට සිදුවීම ගැන තමා කනගාටු වන බවත් කතානායකවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඊයේ දිනේදී පාර්ලිමේන්තු සභාගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අසන ලද වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ගරු අමාත්‍යවරු නොපැමිණීම සම්බන්ධයෙන් අද දින මුද්‍රිත මාධ්‍යවල පළු වාර්තා පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට ඉතාමත්ම හානිකර බව සඳහන් කරන්නේ බලවත් කනගාටුවෙන්. පක්ෂ නායකින් සමග සාකච්ඡා කර එකිනෙදායට පැමිණින් අනතුර සභාවේ වැඩකට ඉදිරියට පවත්වන ගියද මෙවැනි අවස්ථාවන් ඉදිරියේදී ඇති නොවීමට පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන අතර එවැනි අවස්ථාවලදී විනයගරුකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරීමද ඉතාමත් වැදගත් බව සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙන්ම මේ කරුණ පසුගිය අවුරුදු 4 තුළ සෑම විට මතක් කිරීම සිදුවීමට සම්බන්ධ වන මමත් ඉතාමත්ම කනගාටුවට පත් වෙනවා. පත්වල පළ වුණා පමණක් නෙමේ රූපවාහිනී ඉතාමත් දැඩි ලෙස විවේචනය කරා මේ පාර්ලිමේන්තුවට කරන වියදම් මේ කාලය පිළිබඳව. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට අපි 225 දෙනාම හැල්ලුවට ලක් වෙන කාරණයක්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා කාට හරි ඇවිල්ලා මේ මන්ත්‍රීවරයෙක් අහන ප්‍රශ්නකට උත්තර දීමේ යුතුකම තියෙනවා. ඒ වගේම මම කලින් කියපු පරිදි හැසිරීමත් ඉතාම අවශ්‍යයිත් මගේ වම් පැත්තෙන් හුඟක් අසාධාන ලෙස අසභ්‍ය වචනත් කියවුණ අය ගැන සඳහන් කරන්න නමුත් ඒ කාගෙත් ඒ හැසිරීම ඉතාමත්ම අවශ්‍ය බව සඳහන් කරන්න කැමතියි. පක්ෂ නායක රැස්වීමේදී ඊයේ දිනේ න්‍යාය පුස්තකේ අයිතමයන් 4 විවාද කරන බවට තමයි තීරණය අරන් තියෙන්නේ. ඊට පසුව ගරු සභානායකතුමා එහි පළවෙනි කරුණ පමණක් විවාද කරන බව සභාවට දැනුම් දීලා විවාදය පවත්වාගෙන ගියා. ඊයේ කුරුණෑගල රැස්වීම පැවතීම නිසා මුදල් ඇමතිතුමා රැස්වීමේ හිටියෙත් නැහැ, මේ සභාවේ හිටියෙත් නැහැ. එතකොට ආණ්ඩුව දැනන් හිටියා යම්කිසි ප්‍රශ්නයක් වුණොත් මේ මුදල් පිළිබඳ කොටස ඡන්දකින් පරාජය වුණොත් අමාත්‍යවරයාට ඉල්ලලා අස්වෙන්න සිද්ධ වෙනවා. අපි පැහැදිලි කරගන්න කැමති මෙවැනි අවස්ථාවකදී සභාවේ කොයි ආකාරයටද ක්‍රියා කළ යුත්තේ කියන එක පිළිබඳ. මේ විවාදයේ පැවති අවස්ථාවේදී මට ටෙලිෆෝන් පරිවර්තයක් ලැබුණා ගරු මුදල් ඇමතිතුමාගෙන්. ඉතාමත්ම වැදගත් BOI ආයෝජකයෝ කට්ටියක් ඇවිල්ලා ඒ සමග සාකච්ඡාවක් තියෙනවා. මලික් සමරේ කැමතිතුමා ටෙලිෆෝන් කරලා මට කිව්වා ඉතාමත්ම වැදගත් ජාතික වැදගත් ආයෝජක කොටසක් ඉන්නවා. ඒක නිසා අද මට එන්න හම්බෙන්නේ නැහැ. ඒකට කල් ගන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය තමයි ගරු සභානායකතුමා කල්ලියක අද පත්තරෙත් මම දැක්කා තිබුණා. එහෙම සාකච්ඡාවකයක් තිබුණයි කියලා. මේක සභානායකතුමා විසින් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ සභාවට. ඊයේ ගත්ත තීරණය ව්‍යවස්ථානුකූලව වැච්ච තීරණයක්. ස්ටෑන්ඩින් ඕඩර් අනුගත බව ඊයම් පිළිගත්තා. රට තුල දේශපාලන ආර්ථික හා සමාජීය ස්ථාවර බවක් ඇති කිරීම සඳහා දේශපාලනිකව කිසිදු අන්තයකට නොගොස් මධ්‍යස්ථ හා පරිණත භාවයෙන් කටයුතු කළ හැකි නායකත්වයක් අවශ්‍ය බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.
කතානායකවරයා සමග සිදු කළ සාකච්ඡාවකදී ඔවුන් මේ බව කියා සිටියේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 40කට අධික පිරිසක් කතානායක කරු ජයසූරිය මහතා අද හමු වුණා. ඒ කතානායක කාර්යාලයේදී කිසිදු පක්ෂයක සමාජිකයන් නොවන 130කට ආසන්න මධ්‍යස්ථ ජනතාවගේ මෙන්ම සුළු ජන කොටස්වලද සහය දිනාගත හැකි ක්ෂේත්‍ර ගණනාවක පළපුරුද්ද සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලින් සපිරි නායකයෙකු ලෙස කරු ජයසූරිය මහතා කෙරෙහි දැඩි විශ්වාසයක් පවතින බව ඔවුන් එහිදී කියා සිටියා. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සියලු බලවේග ඒකරාශී කර නැගියන ෆැසිස්ට්වාදී තර්ජනයට මුහුණ දීම සඳහා නායකත්වය ගන්නා ලෙසයි සිවිල් ක්‍රියාකාරීන් පිරිස කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි. අති දහවනකාරී තීන්දු තීරණ ගැනීම මගින් කිසිදු ප්‍රශ්නයක් විසඳීමට නොහැකි බව පෙන්වා දුන්නෙම නියෝජිතයින් ඒ සඳහා සංයමයෙන් සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන පරිණත නායකත්වයක් අවශ්‍ය බව අවධාරණය කර සිටියා. මේ සඳහා ප්‍රතිචාර දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ආගමික නායකයන් ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස මීට පෙරද ඉල්ලීම් ලැබී ඇති නමුත් බලපොරොත්තු කොටස්කරුවෙකු වීමට තමන් අපේක්ෂා නොකරන බව සඳහන් කළා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ඉල්ලීම් වුවද සලකා බලනුයේ සියලු කොටස් එකමුතු සහ සාමූහික ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන්නේ නම් පමණක් බවයි කතානායකවරයා කියා සිටියේ. එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන කවර අපේක්ෂක කුටුවද එහි සියලු පාර්ශ්වයන්හි පූර්ණ එකඟත්වය සහ ආශිර්වාදය අතිශයින් වැදගත් බවද කතානායකවරයා පෙන්වා දුන්නා. දේශපාලන ක්‍රියාදාමයක් තුළින් ඉටුකර ගැනීමට කිසිදු පෞද්ගලික අරමුණක් නොමැති නමුත් මාතෘභූමියෙහිත් අනාගත පරපුරෙහිත් අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමකට නොපැකිලෙන බවද කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කාදිනල්තුමා ඉල්ලා සිටින කොමිෂන් සභාව ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සියලු පහසුකම් සහිතව ඉදිකළ මෙම ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් 1,874ක්. බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඩු ආදායම් ලාභී පවුල් දහසකට සමෘද්ධි හිමිකම් ලබා දීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. ඉන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ගමේ සංවර්ධනයට වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව බවයි. අවුරුදු 4 ගමේ සංවර්ධනයට වියදම් කරපු මුදල් ප්‍රමාණය මේ රටේ ඉතිහාසයේ කවුරුවත් වියදම් කළා නැහැ. අවම වශයෙන් හැම ග්‍රාම නිලධාරි කොට්ටාසයකට රුපියල් 150,000ක්වත් ලැබිලා තියෙනවා. අන්න එහෙම විශාල මුදලක් වෙන කාටවත් වෙන එක ආණ්ඩුවකටවත් වියදම් කරන්න බැරි වුණා කියලා මම කියන්න කැමතියි. එහෙම අපි කරේ දැන් මේක නිසා අපේ මන්ත්‍රීතුමන්ලට සංවිධායකතුමන්ලට විශාල ප්‍රශ්නයක්. විවුර්ත කරන්න ගොඩනැගිලි වැඩි. හැමදාම එකක් විවුර්ත කරත් මදි. ඉතින් අන්න ඒ තරමට අපි සංවර්ධනය කරලා තියෙනවා. කෑ ගහන්නේ බෙර ගහන්නේ සමහර අය කියනවා මේ කතා කරේ නැහැ කියලා. කොහොම හරි වැඩේ කරලා දීලා තියෙනවා. මේ සංවර්ධනය ඊළඟ අවුරුදු 5 දෙගුණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා මම කියන්න කැමතියි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලයේ සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී. මේ අනුව දකුණේ ජනතාවට තම පළාත තුලදීම ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. කොළඹින් පිටදී ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙම කාර්යාලයේ විරුද්ධ කෙරුණේ පළමු වතාවටයි. ඉදිරියේ මෙවැනි පහසුකම් දෙවෙනිය සෙසු පළාත්වලටද ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. එක් දින ඇඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන අද ගාල්ලෙන් ක්‍රියාත්මක කර. මේ වැඩසටහන මීට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණේ ඇත්ත වශයෙන්ම කොළඹ පමණයි. ඒ නිසා බොහෝ දෙනෙක්ට කොළඹට එන්න සිදු වෙනවා. කොළඹින් මේ සේවය ගන්න සිදු වෙනවා. ඒ සඳහා දවස්වල් දෙකක් යනවා මේ වැඩ කටයුතු කරගන්න. ඒ පහසුම් කිරීම කරන්න තමයි මේ සේවය විමධිගත කරන්නට ආණ්ඩුව තීරණය කළේ. ඉතින් පළවෙනි කාර්යාලය අද අපි මෙතන ගාල්ලේ ආරම්භ කරනවා. ඊළඟ අවුරුදු 4-5 සම්පූර්ණ තාක්ෂණය යොදවලා වුවමනා කරුණු සියල්ලක්ම එක කාඩ් පතකට ඇතුල් කරන්න. අද රටේ ආරක්ෂාව දිහා බැලුවම ඒක අපිට කළ යුතු කාරණයක්. පාස්කු ඉරිදා බෝම්බේ පිපුරුණේ අවස්ථාවේ ඉඳන් ඒ ගැන ක්‍රියා කරන්න කියලා මන් දුන්නේ නිසා දැනුම් දුන්න නිසා මාස 2ක් යන්ට ඉස්සෙල්ලා මේ කණ්ඩායම හොයාගෙන මේ කණ්ඩායම පාලනය කරන්නට මේ කණ්ඩායම අත්අඩංගුවට අරගන්නට
අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. බොහෝ දෙනෙක් හිතුවා මෙතනින් ඉවරයි. මෙරට දියුණු වෙලා ආවා. මේ බෝම්බේ පිපිරුණා. මේ සියල්ලම ඉවරයි කියලා. අපි කොහොමද ගොඩ එන්නේ? පළවෙනිම තිබුණේ මේ සැකකරුවන් සැක කරපු සියලු දෙනා අත්අඩංගුවට අරගන්න. එතනදී විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ලැබුණු ආධාර ගැනත් මම මෙතන සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම පුදුම වුණා. එකක් කියනවා අපි ඉඩ දුන්නේ නැහැ දේශපාලන ඇඟිලි ගැහිම් වලට. හැම එක්කෙනා අපි කිව්වා පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් මේ වැඩ කටුත්ත ක්‍රියාත්මක. දැන් යලිත් සංචාරක සංඛ්‍යාව වැඩි වෙනවා. නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අපි හිතන්නේ ආපහු සාමාන්‍යයෙන් ඒ කාල සීමාවට එන සංඛ්‍යාවෙන් 90%ක් විතර ලංකාවට පැමිණනවා කියලා. අපේ එක ප්‍රශ්නයක් මේ ආවේ ආණ්ඩුවට දොස් කිව්වේ ඇයි මේක නැවැත්තුවේ නැත්තේ කියලා. මොකද මේ පිළිබඳ තවසෙම්ම ඒ තොරතුරු ලැබිලා තිබුණා. ක්‍රියාත්මක නැකරුවේ එක කුමක්ද කියන එක තමයි ප්‍රශ්නයක් උඩේ. මේක හොයා බලන්න ජනාධිපතිතුමා කමිටියක් පත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් තේරුම් කාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒ වගේම දැන් කාඩිනල් මැල්කම් රංජිත් උතුමාණන් ඉල්ලීමක් කරලා තියෙනවා කොමිෂමක් පත් කරන්න කියලා. ඒ කොමිෂමෙන්ුත් බලාගන්න. මම හිතන්නේ කොමිෂන පත් කරන එකෙත් වරදක් නැහැ. අපි කොමිෂන පත් කරන්න උවමනයි. දැන් මේ ජනාධිපතිතුමා පත් කරපු කමිටියේ වාර්තාවයි ළඟදී අපේ තේරුම් කාරක සභාවේ වාර්තාවයි ඒ දෙකම අරගෙන සලකලා බලලා තව මාස 6ක් 7ක් 8ක් ඕන නම් කරුණු හොයලා බලලා අපි මොකද්ද සිදු වුනේ මොකද්ද අනාගතයට කරන්න ඕනේ කියලා සමාජයට මේ කමිටි දෙකේ නැති කරුණු දිහත් බලලා වාර්තා කරන්න කොමිෂන් පත් කරන එකත් හොඳයි කියලා මම කාඩිනල් උතුමාණන්ගේ අදහස එක්ක එකඟ වෙනවා. ඒ ගැන අපි පියවර ගන්න තිබෙනවා. ජනාධිපතිවරණයේ සඳහා ඉදිරිපත් කරන පුරවැසි න්‍යායපත්‍රයේ ප්‍රතිපත්තිවලට එකඟ වන අපේක්ෂකයෙකුට සහය දැක්වීමට තමන් සූදානම් බව පුරවැසි ව්‍යාපාරයේ පවසනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය පුරවැසි බලය වමේ කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්ව පුරවැසි න්‍යායපත්‍රය සකස් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අපකරණ යෝජනාව පුරවැසි න්‍යායපත්‍ර ලෙස අපි ඉරිදක් කළා තිබෙනවා. 19 වෙනි සංශෝධනයෙන් අත්දැකීම් වලින් සහ විශේෂයෙන්ම දින 52 ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව එක පැහැදිලි දෙයක් තමයි රාජ්‍ය පාලනයේ තිබිය යුත්තේ එක බල කේන්ද්‍රයක් බව. එම බල කේන්ද්‍රය පාර්ලිමේන්තුව විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. අනාගතයේදී ඉන්න රාජ්‍ය නායකයා ඔහුව හෝ ඇයව පත් කළගත යුත්තේ පාර්ලිමේන්තුවෙන් සහ දෙවන මන්ත්‍රී මණ්ඩලයක් තිබෙනවා නම් එයින් සැදුම්ලත් යම් ව්‍යූහයකින් කියා තමයි අපි යෝජනා කරන්නේ. ජාතික ආරක්ෂාවට මුවාවී එන ප්‍රජාතන්ත්‍ර විරෝධීන් හඳුනා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව පුරවැසි බලයේ කැඳවුම් කරු ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියා. ජනාධිපතිවරණයේ දැන් වෙනකොට ඉදිරිපත් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයව ඉදිරියට ගේන්නේ විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මේ කියන ප්‍රබන්ධය සමාජගත කරමින් ඒකට මිනිසුන්ව ආකර්ෂණය කරගනිමින් තමයි දැනට ඉටු කෙරෙමින් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යා හැක්කේ කෙසේද කියන එක අතීත උදාහරණ වලින් වැඩියත්ම පෙන්눔 කරගත හැකි පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ඒක මේ රටේ හැමෝම දන්න දෙයක්. ඉතින් ඒක නිසා අර ජාතික ආරක්ෂාව සහතික කර ගැනීම කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජයග්‍රහණය කෙරෙව්වොත් ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය වෙන්නේ අපි මේ දක්වා දිනාගෙන තියෙන සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අපිට අහිමි වෙනවා කියන එකයි. ගෙවුණු වසර 4ක කාලය තුල අධිකරණයේ ස්වාධීන කිරීමට රජයේ කටයුතු කර ඇති බවයි පුරවැසි බලයේ සමකැඳවුම් කරු KW ජනරංජන මහතා සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වෙලා හිටපු කාලේ ඔහුගේ මිතුරියන් ගෙදර යන ගමන් අරලියගහ මන්දිරයට එන්න කියලා මිතුරුකමට සැලකීමක් හැටියට තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවි දුන්නේ. මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට මාව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්න කියපු වෙලාවේ ඒ අය නිර්ලෝභීව ඒ නියෝගය නිකුත් කළා. අද වෙනකන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නියෝගය නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අත්අඩංගුවට ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. නමුත් දැන් මොකද තියෙන වෙනස? අපි දන්නවා පහුගිය කාලේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේ කාර්ය මණ්ඩලයේ ඉන්න ලේකම්වරියක් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරියක් හැටියට පත් කරන්නයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවුවාම නම යෝජනා කළා. ඒ නම පමණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරා ඒ පත් කිරීම. මෙන්න මේක තමයි වෙනස. ඉස්සර මිතුරුකමට සැලකීමක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකම් දුන්නාම අරලියගහ මන්දිරයට ගෙදර යන ගමන් ඇවිල්ලා යන්න කියලා
අද ජනාධිපතිවරයා නම් යෝජනා කරනකොට ජනාධිපතිවරයාගේ නම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හයියක් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට දීලා තියෙනවා. 2016 වසරේ සිට පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව දක්වා රාජ්‍ය බුද්ධි සේවයන් තවහි ජමාජ සංවිධානය පිළිබඳව වාර්තා 347ක් ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට යොමු කර තිබෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. අනිවාර්ය නිවාඩුයවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්තු මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ලබා දීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගෙනුණා. පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහතුරුන්ගේ ඇප නියෝග අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිසංශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය 2016 වසරේ සිට ප්‍රහාර එල්ලවන අවස්ථාව දක්වා සහරාන් හෂීම් මැතුළු ජාතික තවහිද් ජමාත් සංවිධානය පිළිබඳ බුද්ධි වාර්තා 347ක් පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ. ඉන් බුද්ධි වාර්තා 131ක් පොලිස්පතිවරයාගේ අවධානයටත් 97ක් ආරක්ෂක ලේකම්වරයාගේ අවධානයටත් යොමු කර තිබූ බවද සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. බුද්ධි වාර්තා ඉදිරිපත් වුවද පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා ඒවා කියවීමට කටයුතු කර නොමැති බව පෙනී යන අතර නිසි පියවර ගත්තේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. ජනඝාතනයක් සිදු කිරීම සඳහා සහරාන් හෂීම් සිදු කළ කුමන්ත්‍රණයේ පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාද කොටස්කරුවන් වී ඇතැයි චෝදනා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔවුන් දෙදෙනා සහරාන්ගේ පටිලැස්තුවට ඇතුළත්ව සිටියේදැයි සොයාබැලීම සඳහා පරීක්ෂණයක් සිදු කරන බවද අධිකරණය හමුවේ කියා සිටියා. මෙවන් තත්ත්වයක් තුළ මොවුන් දෙදෙනාට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අසම්මත අවිධිමත් නියෝගයක් බවට පැමිණිලි මෙන්ම විවේචනද තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් ප්‍රකාශිත ඇප නියෝග අවලංගු කරන ලෙසත් ඔවුන් දෙදෙනාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම සහ ඝාතන චෝදනා යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියා. වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 19 වනදා සහ 20 වන දිනට කල් තැබීමට මහාධිකරණය පසුව තීන්දු කළා. පාලන මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇත්තේ තම අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 550කින් ඉහළ නැන්වන ලෙස ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා. ඊට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් 2කින් ඉහළ නන්වන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැන්වීමට එරෙහිව පියවර ගන්නා ලෙස පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය එම අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. 2016 ජූලි මාස 14 වනදා නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කර තිබෙන තිරිඟු පිටි මිල වැඩි කිරීමට නම් ඒ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි. එසේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බැවින් අදාළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය තවදුරටත් ඉල්ලා සිටින්නේ. පුතලම ප්‍රධාන මේසම් දේවස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාර මහතා විවිධ උදවිය අපේ සජිත් ඇමතුම ආපු රැස්වීම් වලදී අපේ ගරු මන්ත්‍රීතුමල්ලා ගරු ඇමතුමල්ලා ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳව කරු අමාත්‍යතුමා පිළිබඳව කතා කරා. මම කතා කරේ පුත්තලම පිළිබඳව විතරයි. මට බොහෝ දෙනා කතා කරලා කියනවා ඔබතුමා සජිත් ඇමතුමත් එක තරහද කියලා. මම මොකට තරහයි? සජිත් ඇමතුමයි දිලිප් වේදාරාජේ ඇමතුමයි මමයි තුන් දෙනාම 2000 එක දවසේ පාර්ලිමේන්තුවට ගියේ. ඒත් මට කිසිම අමනාපයක් නැහැ. අසාධාරණයක් වෙන්නට සිදු කරලක් නැහැ. නැංග අපට අපෙන්න දෙමු. නමුත් අද වෙනකන් ජනාධිපතිවරණය පිළිබඳව කටයුතු කරලා නැහැ. ජනාධිපතිවරණයට අපේක්ෂක තෝරපුවාම කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපුවාම අන්න එතන ඉඳලා තමයි රංගේ බණ්ඩාර ජනාධිපතිවරණය සම්බන්ධව වැඩ කටයුතු කරන්න තියෙන්නේ. අන්න එදාට බලා ගන්න රංගේ බණ්ඩාර කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ නිසා මූද හත් ගව්ව තියේදී දැම්ම ඉඳලම අඹුඩ එක ගහ රංගේ බණ්ඩාර නඟලන්නේ නැහැ කියන කාරණේ මම සීපත් කරනවා. පාසල් අධ්‍යාපනයට හා දහම් අධ්‍යාපනයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් සියල්ල වසර 2025 අවසන් වීමට පෙර ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුත්තලම වනාත විල්ලුව පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
புத்தளம வனாத வில்லுவ மொனரவெவ ஸ்ரீ குணரத்னாராம விஹாரஸ்தானே இதிகல ஸ்வர்ண மயூர தாம்பாசல் குடநெங்கில்ல சிசு ஐதியட பத்கிரீம அமாத்ய சஜித் பிரேமதாஸ் மகதாகே பிரதானத்வேன் சிதுனா சிசு தம் சிவன வெடசரான அடத்தே சந்தா வேக்கல முதல ருபியா லக்ஷ ஹத்தலிஹாக் ராஜ அமாத்ய திலீப் வேதாரச்சிஹா பார்லிமேந்து மந்திரி ஹெக்டா புவாமியன் மகத்வருன் அதுலு பிரிசாக் மிம அவஸ்தாவட எக்வ சிட்டியா මේ වගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායම් විපක්ෂ කණ්ඩායම් යෝජනා ගේනවා මුදල් නාස්ති කරනවායි මුදල් අවභාවිතා කරනවායි නියම කොන්දේසිවලට අනුවයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මේ ශාලාවක් වටිනවා ලක්ෂ 40ක් හැබැයි ලක්ෂ 40ක් වටින ශාලාව අපි ඉදි කරන්නේ ලක්ෂ 30ක මුදලක් කැපකර ඉදි කිරීම කටයුතු කරන්නේ රාජ්‍ය ආයතනයක් කිසිම මුදල් අවභාවිතයක් නැහැ දැනට මේ වගේ ශාලා මුළු ලංකාවෙම 363ක් ළඟදිම මගේ ඉලක්කය 500 කරා. වසර අවසන් වෙනකොට දහම් පාසල් ශාලා දහසක් ඉදි කරා. මම ඔයාලට පොරොන්දු වෙනවා 20යි 25 වෙනකොට ගස් යට දහම් අධ්‍යාපනය කරන දූ දරුවන්ට, ගස් යට පාසල් අධ්‍යාපනය කරන දූ දරුවන්ට ඒ අයට අවශ්‍ය ඒ ශාලා අවශ්‍යතාවය 150ක් නෙවෙයි 100ක්ම මේ සරි ප්‍රේමදාස විසිනුයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි මේ දහම් ඉදිරියට කරගෙන යා යුතුද නැද්ද කියන ප්‍රශ්නෙට කරගෙන යන්න ඕනේ කියන කට්ටිය ලංකාව දන්නවා ලංකාවේ. දැන් මම අහන්න කැමතියි. දැන් 363ක් හදාගෙන යන. මගේ ඊළඟ ඉලක්කය 500යි වසර අවසානයේ 1000යි. අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් අන නොතකා ධාවනය කළ යතුරුපැදියක් හඹාගිය පොලිස් නිලධාරීන්ට යතුරුපැදියේ ගමන් කළ අය වෙඩි තබා තිබෙනවා. ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා. මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. අද අලුයම එකට පමණ අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙක් යතුරුපැදි සංචාරයේ යමින් තිබ්බොටුවාව හන්දියේදී තවත් යතුරුපැදියක් නැවැත්වීම සඳහා සංඥා කරනු ලබනවා. එම අවස්ථාවේදී එම යතුරුපැදිය නොනවත්වා ධාවනය වෙනවා. ඒ ආසන්නයේ පිහිටි සියඹලාගොඩ පාරට හරවා පලා යාමට උත්සාහ කරනවා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ යතුරුපැදියෙන් හඹා යනවා. පලා යන යතුරුපැදියේ අංකයක් සඳහන්ව තිබුණේ නැහැ. ස්කූටි වර්ගයේ යතුරුපැදියක් එහි පුද්ගලයන් දෙනෙක් ගමන් කරනු ලබනවා. මැදින් වාඩි වී සිටි පුද්ගලයා විසින් පොලිස් නිලධාරීන් වෙතට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. මේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබනවා. සැකකරුවන් තිදෙනා පලා යනවා. වෙඩි වැදීම හේතුවෙන් වයස අවුරුදු 50ක් වූ පොලිස් සැරයන්වරයෙකුත් වයස අවුරුදු 34ක් වූ පොලිස් කොස්තාපල්වරයෙකුත් පාදවලට තුවාල සිදු වී තිබෙනවා. මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් නිලධාරීන්ගෙන් බේරි පලා යාම සඳහා වෙඩි තැබීම තබන්නට ඇති බවටයි සැක කරනු ලබන්නේ. අකුරැස්ස පොලිස් විසින් මේ පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරනවා. අපිට තොරතුරු කීපයක් ලැබිලා තිබෙනවා. ඒ තොරතුරු ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා හැකියක්මනින් අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට. ඒ වගේම ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ අද උදෑසන 8:05ට පමණ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වෙනවා. බස් රථයක ගමන්ගත් පුද්ගලයෙකුට එම බස් රථයේම ගමන් කළ තවත් පුද්ගලයෙකු විසින් මේ වෙඩි තැබීම සිදු කර තිබෙනවා. සැකකරු වෙඩි තැබීම සිදු වූ ස්ථානයට කලින් තිබූ බස් නැවතුමෙන් මේ බස් රථයට ගොඩ වී වෙඩි තැබීම සිදු කර සමගම බස් රථය නතර කර තිබෙනවා. එම අවස්ථාවේදී අනිත් මගින් අතරින් සැකකරු පලා යන්නට ඇතැයි සැක කරනු ලබනවා. යතුරුපැදියකින් වෙනත් පුද්ගලයෙකුත් සමග පැමිණ මේ බස් රථයට ගොඩ වී මේ වෙඩි තැබීම සිදු කර යතුරුපැදියෙන්ම පලා යන්නට ඇති බවටත් දෙපිරිසක් අතර තිබෙන ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටත් වැඩිදුරටත් සැක කරනවා. හිස් පතුරම් කොපු පහක් බස් රථය තුළ තිබී සොයාගෙන තිබෙනවා. තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. මේ පිළිබඳවත් CCTV දර්ශන කිහිපයකම දර්ශන සොයාගෙන තිබෙනවා විමර්ශන නිලධාරීන්. ඒ දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු වෙනවා. ඇල්පිටිය පොලිසිය මේ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කරනු ලබනවා. රත්නපුර මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පසුකේ 31 වනදා කප් සිටුවීමේ මංගල්‍යයෙන් පෙරහැර කටයුතු ආරම්භ කෙරුණා. සමන් දේව පුදවරුණ 2019
සමන් දෙවිපුද වරුණ 2019 යන තේමාව යටතේ මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ. බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් පෙරහැර කටයුතු සංවිධානය කර තිබෙනවා. පසුගිය 31වනදා සිට 3වනදා දක්වා කුඹල් පෙරහැර වීථි සංචාරය කළා. පෙරේදා දිනින් ආරම්භ කෙරුණු වීථි පෙරහැර ලබන 8වනදා තෙක් වීථි සංචාරය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දූලි පෙරහැර ලබන 9වනදා ආරම්භ වන අතර එය 13වනදා දක්වා වීථි සංචාරය කෙරෙනවා. 14වනදා දිය කැපීමේ මංගල්‍යයේ අනතුරුව පෙරහැර මංගල්‍ය නිමවට පත්වන්නේ දහවල් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් පසුවයි. මෙවර පෙරහැර මංගල්‍යයට බැතිබර මාධ්‍ය දායකත්වයේ ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර සජීව ලෙස ITN ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. රන්දෝලි පෙරහැර ආරම්භයේ සිට අවසන් පෙරහැර දක්වා සියලු තොරතුරු ITN සමන් දෙවිපුද වරුණ විශේෂ විකාශය ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානමින් සිටිනවා. දඹදෙණිය යුගයේ රජකල දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලවකවානුවේදී සබරගම් මහාසමන දේවාලයේ ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රජතුමා පුරුන්දුවක් වූ පරිදි වාරයක් ඉටු කිරීම සඳහා තමයි මේ දේවාලය පටන් ගන්න තියෙන්නේ. මේ දපා මෙම් පෙරහැර මංගල්‍ය අඛණ්ඩව පැත්තගෙන ඇවිල්ලා තියෙනවා. මෙවර 794 වෙනි වර්ෂ තමයි මෙම පෙරහැර මංගල්‍ය සංවිධානය කළා තියෙන්නේ. පෙරහැර මංගල්‍ය සජීව විකාශනය කිරීමට සූදානම් කළා තියෙනවා. අවංක ස්තුතිය බුදු කර සිටින ස්වාධීන රූපවාහිනී සියලුම ආත්මාත්මීන්ට අපට මේ කරන්නා වූ සත්කාරය වෙනවා. සුරරද සමන් සමගින් සුරා ගන එවර සමන් දෙව් පුදවරුණ 2019 මේ අතර බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථානයේ බිනර මහ පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා. වසර ගණනාවකට පසුව මෙවර පැවැත්වෙන පෙරහැරට සංස්කෘතිකාංග රැසක් එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් වනවා. අපගේ මේළඟ පත්‍රිකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk